මිනිසාට මැරෙන්න දවසක් තියලා හරි ඉගෙන ගන්න දේවල් අහක යන්නේ නැහැ කියලා. කතාව නම් ඇත්ත. උගතමනා ශිල්පය කියන්නේ සදා කාලයටම වටින ශිල්පයක්නේ. දැනුම නැත්තම් අධ්‍යාපනය කියන එකට ඉස්කෝලේ ගිහින් පන්ති ගිහින් එකතු කරගන්න දැනුම විතරක් නෙමෙයි අදාළ වෙන්නේ. කියවන පොත්පත් වලින් එදිනෙදා ජීවිතයේ අත්දැකීම් වලින් අපි ලබා ගන්න දැනුමත් එක හා සමානවම වටිනවා. ඒ කොහොම වෙතත් මේ කියන්නේ යන්නේ ඉස්කෝලේ පන්තියේ නැත්තම් විශ්වවිද්‍යාලයේ වෘත්තීය ආයතන ඔය කියන ඕනම එකක ඉගෙන ගන්න අයට විෂය කරුණු පාඩම් කරන්න ඒවා සාර්ථකව විභාගයකදී ලියන්න කියන්න දැනගෙන ඉන්න ඕනේ ටිප්ස් ටිකක් ගැන. පුංචි කාලේට වඩා ඔළුවේ නිදහස අඩු නිසා ටිකක් ලොකු වෙනකොට පාඩම් කරන්න මතක තියාගන්න අර පොඩි කාලේ තරම්ම ලේසි නෑනේ. ඒ නිසා පොඩ්ඩොන්ට වගේම ලොක්කොන්ට මේ මාතෘකාව හරිම වැදගත් වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. වීඩියෝ upload කළ සැනින්ම දැනගන්න bell icon එක click කරන්න. අංක 1 plan එකක්. මොන හේතුවකට වුණත් විෂය කරුණු හෝ වෙනත් ඕනම දෙයක් වුණත් පාඩම් කරනවා නම් ඒකට සැලසුමක් තමන්ම හදාගන්න ඕනේ. දවසේ කොච්චර වෙලාවක් මම පාඩම් කරනවද, අදාළ වෙලාවෙදී කවර් කරන්න බලාපොරොත්තු වෙන ටොපික්ස් ටික මොනවද කියලා ලියාගන්න ඕනේ. ඒ වගේම තමයි අද දවසේ පාඩම් කරන්න හිතෙන විෂය සැලසුම් කළාට පස්සේ ඊට අදාළ පාඩම් කරන ක්‍රමය තෝරගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන උපකරණ ළඟපාතකින් තියාගන්නත් ඕනි. උදාහරණයක් විදියට පාඩම් කරන්නේ ගණිතය හෝ ගණකාධිකරණය වගේ විෂයක් නම් අභ්‍යාස කරන්න අවශ්‍ය වෙන කොළ, පැන්සල්, පෑන් එහෙම ළඟින් තියාගන්න ඕනි. හැබැයි සිංහල, ව්‍යාපාර අධ්‍යයනය වගේ විෂයක් නම් ඒකට අදාළ නිබන්ධන තිබ්බහම ඇති. ඒ වගේම තමයි හරියට විෂය කොටස් බෙදාගෙන දිනපතා කවර් කරගන්න එකත් වටිනවා. අන්තිම මොහොත වෙනකන් ගොඩ ගහගෙන හිටියොත් නම් ඒ කිසිම දෙයක් කවර් කරගන්න වෙන්නේ නැහැ. ටික ටික කවර් කරලා තියාගත්තම අන්තිමට ලේසි. අනිත් එක තමයි ලේසි ඉක්මනින් මතක හිටින කොටස් කලින් පාඩම් කරලා ඉවර කරගන්න ඕනි. සංකීර්ණයි කියලා හිතෙන කොටස් පසුවට තියාගන්න ඕනි. මොකද අර අමාරු ඒවා කොච්චර පාඩම් කරත් ඔළුවට ගියේ නැත්නම් ලේසි ටික හරි ගොඩ දා ගන්න පුළුවන්නේ. අංක 2 බාහිර දැනුම. කවුරුත් දන්නවනේ අපි මේ ජීවත් වෙන්නේ අධික ලෙස තාක්ෂණයත් එක්ක ජීවත් වෙන මිනිස්සු ඉන්න 21 වෙනි සතවර්ෂයේ කියලා. අනිත් හැම දෙයකටම වගේම අධ්‍යාපනයටත් තාක්ෂණය ලං කර ගන්න පුළුවන්. පාඩම් කරන ගමන් Facebook එක පැත්තේ රවුමක් ගහලා ඉන්න කියලා නම් නෙමෙයි මේ කියන්නේ. දැන් තියෙන අන්තර්ජාල පහසුකම් එක්ක කීවර්ඩ් එකක් ගහපු ගමන් විෂය දැනුම ලෝකයක් ඔයා ඉස්සරහට එනවා. ඉතින් මේක හොඳ ක්‍රමයක් papers බලන පරීක්ෂකවරුන්ගේ හිත දිනා ගන්න. පොතේ තියෙන ටිකම gediya pitin noliya පටින් පිටින් එකතු කරගත්ත අලුත් දේවල් උදාහරණ දෙක තුනක් ලිව්වම බලන කෙනාටත් full satis. ඒ නිසා ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයක් අරගන්නත් පුළුවන්. අංක 3 සුදුසු තැනක් තෝරගන්න. අනිත් හුඟක් දේවල් වලට වගේම පාඩම් කරන්න හිතට හරියන තැනක් තෝරගන්නම ඕනි. මේක ඉතින් එක එක්කනට අනුව වෙනස් වෙනවා. සමහරු තමන්ගේ කාමරේ මේසයක් උඩ පාඩම් කරන්න කැමති වෙද්දී තවත් සමහරු කැමති නිදහස් පුස්තකාලයක් වගේ තැනක පාඩම් කරන්න. තවත් සමහරු එලිමහනේ පාඩම් කරන්න කැමති. ඒ අතරේ පොතපත ඇස්සේ ඔළුව ගහගෙන ගේ වටේම ඇවිදවිද පාඩම් කරන අයත් ඉන්නවා. ඔය කොයි විදියට හරි තමන්ගේ හිතට හරියන තැන හරියන ක්‍රමය තෝරගන්න ඕනි. අංක 4 බාහිර පරිසර සාධක. හොඳම තැන තෝරගත්තට පස්සේ එතනට ලැබෙන ආලෝකය වාතාශ්‍රයම පරීක්ෂා කරන්න ඕනි. දීප්තිමත් ආලෝකයක් යටතේ පාඩම් කරන දේවල් හොඳින් මතක හිටිනවා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම
ඒක ස්වභාවික ආලෝකයක් නම් වැඩියම හොඳයි. මොළයට අවශ්‍ය ඔක්සිජන් හොඳින් ලැබෙන තැනක් වෙන්නත් ඕනි. ඒ වගේම පසුබිමින් වචන රහිත සියුම් සංගීත කණ්ඩයක් වාදනය වෙන එකත් අවධානයේ රඳවාගෙන මතක තියාගැනීමේ හැකියාව වැඩි කරගන්න උදව් වෙනවා. තමන්ගේම කාමරයේ මේසෙක පාඩම් කරන කෙනෙක් නම් ධනාත්මක චින්තන වැකි වගේ දේවල් අවට පේන්න තියන් ඉන්න එකත් හොඳ ටිප්ස් එකක්. අංක 5 හොඳම වෙලාව. මේකත් ඉතින් පුද්ගලානුබද්ධයි. ඒ කිව්වේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සමහරු පාන්දර නැගිටලා පාඩම් කරන්න කැමැත්තක් දක්වනවා. ඒ වුණාට තවත් සමහරු කැමති රෑ වෙනකන් නැගිටලා ඉඳන් පාඩම් කරන්න. තවත් සමහරු දවල් වරුවේ පාඩම් කරන්න කැමති. ඉතින් තමන්ට පාඩම් කරන්න හොඳටම පුළුවන් කියලා හිතෙන වෙලාව තෝරගන්න ඕනි. ඒ වගේම තමයි මොන හදිස්සියක් තිබ්බත් අධිකව මහන්සි වෙලා ඉන්න වෙලාවල් වලට ඒ වගේම රෑ එළි වෙනකන් නැගිටලා කරන පාඩම් නම් සාර්ථක වෙන්නේ නැහැ. අංක 6 කම්මැලිකම එළවන්න ටිප්ස්. පාඩම් කරන අතරේ කම්මැලි යකා වැහෙන එක නම් ඉතින් ලොක්ක කොපොඩි කාටක් තියෙන ප්‍රශ්නයක්. කවදාවත් එක දිගට විනාඩි 30කට වඩා පාඩම් කරන්න එපා. නැගිටලා පොඩි රවුමක් ගිහින් වතුර ටිකක් පීලා ආයෙත් පටන් ගන්න. නිින්ද යන්න වගේ දරුණු කම්මැලිකමක් දැනෙනවා නම් හයියෙන් කියවලා පාඩම් කරන්න. තමන්ගෙම ප්‍රශ්න අහන්න. පාඩම් කරන අතරේ මින්ට් රස චුවින්ගම් එකක් හපන එකත් අවධානයේ රඳව ගන්න හොඳ ක්‍රමයක් කියලා කියනවා. අංක 7 පෙර සූදානම. ඔය කොයික කළත් වැඩක් නැහැ. පාඩම් කරපුවා ලියන්න විභාගෙට යන දවසට හරියට සූදානම් වුණේ නැත්නම් විභාගෙට ඕන කරන පෑන් පෙන්සල් අඩි රූල් ඇඩ්මිෂන් එක එහෙම කලින් සූදානම් කරලා තියාගන්න ඕනි. අන්තිම මොහොතේ කලබල වෙලා ඕවා හොයන්න ගිහින් හිත කලබල වුණාම අර කලින් කරපු කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. අඩුම විනාඩි 10කටවත් කලින් විභාග ශාලාවට ගිහින් තමන්ට අදාළ තැන හොයාගන්න ඕනි. අතරමඟ ගෑස්ට්‍රික් එකක් එහෙම ආවොත් කොහොමද? ඒ නිසා හොඳ සමබර ආහාර වේලක් මතක ඇතුව අරගන්න ඕනි. කලින් දවසේ හොඳ සුවනින්දක් නැතුව එළි වෙනකන් පාඩම් කළොතින් පේපර් එක උඩම නිින්ද යන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳ නිින්දක් ලබා ගන්න එකත් හරිම වැදගත් වෙනවා. නිින්ද යනවට විතරක් නෙමෙයි මනස සැහැල්ලු වෙන්නත් නිින්ද ගොඩක් බලපානවා. ඉතින් මේ ටිප්ස් ඔයාලගේ විභාගයේ ජය ගන්න ගොඩක් වැදගත් වේවි. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනතුරු අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.